හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද උපාධිධාරීන් සඳහා හමුවක් පැවැත්වුණා. මෙම හමුව පැවැත්වුණේ ගීතා කුමාරසිංහ මහත්මියගේ බෙන්තොට හබුරුගලපෙහෙටි නිවසේදී. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් කැඳවා තිබුණා. අපි උපාධිධාරීන්ට ඕන එන ඕනෑම රජයකින් රැකියා දිය යුතු. ඒ අය උගත් බුද්ධිමත් අය. ඒවා මේ පක්ෂපාත ભેදවලින් තොරව උගත් දරුවෝ සියලු දෙනෙක් ඉන්නවා නම් රටේ ඒ දරුවන්ට රැකියා දීම ඕනෑම රජයක යුතුකමක්. ඔවුන්ට නිසි තැන ලබා දීම තමයි අපේ යුතුකම. මොකට දෙන්න කියන්නේ? පාරිධාරීන්ට රැකියාව ලබා දීම සඳහා ගීතා කුමාරසිංහ සංවිධායකතුමියගේ නිවසේදී ලියාපදිංචි වීමට. මොනතරම් අවමන්සහගත සැලකිල්ලක්. තමන්ගේ පක්ෂයට සම්බන්ධ නොවන කෙනෙක්ට උපාධිධාරියෙකුට ගීතා කුමාරසිංහ මැතිණියගේ නිවසට ඇවිල්ලා ලියාපදිංචි වෙලා රස්සාවක් ගන්න එන්න කියලා කියන්නේ. ඉතිහාසෙ කවදක්වත් මේක වුණේ නැහැ. මේක ගීතා කුමාරසිංහ මහත්මිය විතරක් කරන එකක් නෙමෙයි. එතුමියගේ මොලේ ප්‍රමාණයට Facebook එකේ දාපු නිසා අපි මේක දැනගත්තා. බලයට ආපු ගමන්ම පොහොට්ටු සංවිධායකගේ ගෙදෙට්ට කැඳවලා උපාධිධාරීන්ට උපාධිධාරිනියන්ට අවමන්සහගත ලෙස විදියට අද මේ රැකියා දීමේ කටයුතු සිදු කරන්න උත්සාහ කරනවා.